මම අධ්‍යාපන ලැබේ කොළඹ ආනන්ද විද්‍යාලය. තොට මම ආනන්දයට යන කාලේ මුල් කාලේ ඉගෙනුම ලැබේ ගම්පා දිස්ත්‍රිකයේ පදිංචිව සිටින. එනිසා මට ගම්පාට විශේෂ සම්බන්ධතාවක් තිබෙනවා. ඊට අමතරව මගේ බිරිඳගේ ගම මේගමුව තියෙන්නේ ගම්පා දිස්ත්‍රිකය තුළ. ගම්පා දිස්ත්‍රිකය තුළ මගේ පාරම්පරික නෑදෑයන් විශාල ප්‍රමාණ ජීවත් වුණා. ඒ නිසා ගම්පාට මම පිටින් පැමිණ කෙනෙක් කියලා කියන කතාවේ කිසිම සත්‍යතාවක් නැහැ. මම මේ වෙන විටත් ගම්පා දිස්ත්‍රික්කයේ ගම්පා බණ්ඩාරවත්ත යක්කල පාරේ නිවසකුත් ලබාගෙන තිබෙනවා. මගේ ඉදිරි කාලයේ මගේ දේශපාලන කටයුතු කිරීම සඳහා සහ ජීවත් වීම සඳහා. ඒ නිසා මම කිසිසේත්ම ගම්පාට පිටින් ආපු කෙනෙක් කියලා කවුරුයි චෝදනාවක් කරනවා නෙහි කිසිම සත්‍යතාවක් නැහැ. දෙවෙනි කාරණය තමයි මේ ගම්පා දිස්ත්‍රික්කයට වැදගත් වෙන්නේ ගම්පා දිස්ත්‍රික්කයට යමක් කරන්නේ කුමක්ද කියන එක. දැන් ගම්පා දිස්ත්‍රික්කය තුළ අපි දන්නවා විශාල සමාජ ආර්ථික ගැටලු රාශියක් තිබෙනවා. ජනතාව ඒවට පීඩනයට ලක් වෙලා තියෙනවා. ජනතාව ජනතා නියෝජිතයන්ගේ ඒවට විසඳුම් බලාපොරොත්තු වෙනවා. ඒතර මේ ගම්පාම හිටියා කියන අයගෙනුත් ඒ කාරණේ හරියට ඉටු වෙලා නැති නිසානේ ජනතාවට යමිනි විසඳුම් අවශ්‍ය වෙලා තියෙන්නේ. මම ගම්පා ඡන්දයට ඉදිරිපත් වන්නේ මේ දිස්ත්‍රික්ක සංවර්ධනය පිළිබඳ ඉතාමත්ම පැහැදිලි සැලැස්මක් ඇතුව. ඒ සැලැස්ම මම ජනතාවට ඉදිරිපත් කළා තියෙනවා. ඒ සැලැස්ම ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගී දැක්ම ප්‍රකාශයට පවා ඇතුළත් කරන්න මම පෞගේ කාලේ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා කටයුතු කරලා තියෙනවා. ඒ සැලැස්ම තිබෙන කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් අපි වැඩ ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ගම්පා දිස්ත්‍රික්කයට මගෙන් සිදුවන්නේ සේවාවක් මිස අනර්ථයක් නෙවෙයි කියන කාරණේ මගේ ඉතිහාසය දිහා හොයා බලන ඕන කෙනෙකුට දැනගන්න පුළුවන්. අපි ඉතිහාසයේ හැමදාම වැඩ කරපු අය. බාර දුන්න සෑම වකීමක්ම ඉටු කරපු අය. මේ අවස්ථාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් මගෙන් ඉල්ලීමක් කළා තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වෙන්න කියලා. ඒ ඉල්ලීම අනුව මම ගම්පා දිස්ත්‍රික්කය සඳහා වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩසටහන 100%ක්ම ක්‍රියාත්මක කරන බවට මම ගම්පා දිස්ත්‍රික්කයේ ජනතාවට පොරොන්දු වෙනවා. ඒ පොරොන්දු විශ්වාස කරනවද නැද්ද කියන කාරණේ තීන්දු කරන්න මම මේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය වසර ගණනාවක් පුරා පෞද්ගලික හා අංශය රාජ්‍ය අංශය මම ඉටු කර ඇති සේවාවන් ගැන ගිහිල්ලා පොඩ්ඩක් විමසලා බලන්න කියලා. ඒවට සමාන කරන්නට පුළුවන් තවත් අය ඉන්නවා නම් ඔය චෝදනා ගැන වැඩිදුර සාකච්ඡා කරමු. දේශමාමක ඔබේ නානකා.